අපිට දෙන ප්‍රශ්නේ තමයි පාසල් වලට දරුවෝ ඇතුළත් කිරීමේදී තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් බවට අදපත් වෙලා තියෙන්නේ දෙමව්පියන්ට පාසලේ සම්පූර්ණ බර දරන්න වෙලා තියෙන්නේ පාසලේ පන්ති කාමරයේ පින්තාරු කිරීම ඩිස්පුටු පින්තාරු කිරීම සියලු දේවල් සම්පූර්ණ සකස් කර ගැනීම දෙමව්පියන්ට පවරලා තියෙන්නේ අධ්‍යාපන බලධාරීන් සම්පූර්ණයෙන් අතෝදලා තියෙන්නේ විශාල වියදමක් රජයේ පාසල් වල දරුවෝ ඇතුළු කරලා පස්සේ දරුවෝ සම්බන්ධයෙන් රට පුරාම දෙමව්පිය දරන මේ ප්‍රක්‍රියාවනේ ඉවගේම තමයි අපි දන්නවා විශේෂයෙන්ම දැන් පාසල් ළමයි අසලත් කිරීමේදී ගිය වර්ෂේ ඉඳන්ම තීරණය කරලා තියෙනවා පන්තියක ළමයි සංඛ්‍යාව 40ක් කරන්න. දැන් මේ ළමයි සංඛ්‍යාව 40 කිරීම තුළ අද දවසේ අපි දකින දේ තමයි ප්‍රධාන ජනප්‍රිය පාසල් වල ළමයි ගොනු වීම තුළ අවශේෂ පාසල් වලට ළමයි ඇත්තටම අඩු වෙලා තියෙනවා. සමහර පාසල් ළමයි අසලත් කිරීම ළමයි 7යි 8යි ඉවගේම ඉතා අඩු සංඛ්‍යාවකින් තමයි ළමයි අසලත් වෙලා තියෙන පන්තියක එතකොට දැන් මේ මේ වෙලා තියෙන ළමයි එක දනකට ගොනු කර ගැනීම. ඉතින් ඇත්තම මේ පන්තියක ළමයි 40ක්. විශේෂ ප්‍රධාන පාසල් පන්තියක ළමයි 40ක්. ඇසුලත් කිරීම තුළ විශේෂයෙන්ම අපි දන්නවා ගුරුවරයරත් මේ ප්‍රශ්නේ බලපානවා, දරුවරත් මේක බලපානවා. මොකද ළමයි පන්තියේ හොඳම පන්තිය කියන ළමයි ඉන්නවනේ 30කට ආසන ප්‍රමාණයක් තමයි. ඒක 2021 වෙනකන් අපිට තිබ්බේ ළමයි 35 හිටියේ. මේ 35 ගිය අවුරුද්දේ තමයි 40 බවට පත් කළේ. දැයි 40 බවට පත් කරාම ඇති වෙන අර්බුදේ මේ අවුරුද්දේ ළමයි 40 දක්වා ඇති කිරීම තුලත් වෙලා තියෙනවා. මොකද කුඩා පාසල් වල ළමයි සංඛ්‍යාව පැමිණීම අඩු වෙලා තියෙනවා. දැන් අතන ඇමතිවරයා මේකට සඳහන් කරන කාරණාව තමයි උපත් ප්‍රමාණය අඩු වීම. උපත් ප්‍රමාණය අඩු වීමට වඩා තියෙන ප්‍රශ්න තමයි විශේෂයෙන්ම එක තැනකට ළමයි ගොනු කිරීම ආණ්ඩුව විසින්. ඉතින් මේක අතන ළමයි 35 සීමාවට එන්න ඕනේ කියන කාරණාව අපි කියනවා. අද දවසේ අපිට ප්‍රශ්න තමයි මේ සෙසු පාසල් වල පවත්වාගෙන බැරි තරමට ළමයි සංඛ්‍යාව අඩු වීම. අනිත් පැත්තෙන් අපිට තියෙන ප්‍රශ්න තමයි දැන් මේ ළමයි 40 වුණාට පස්සේ දැන් ගිය අවුරුද්දේ ළමයි 40යි පන්ති කාමරයේ ඇදලා තිබ්බේ ළමයි 35ට. දැන් මේක එක පැත්තක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් ළමයි අතුලත් කරාට පස්සේ විවිධාකාරයෙන් දේශපාලනිකව ළමයි අතුලත් ලංකාවේ පාසල් 10126ක් තිබ්බට ජාතික පාසල් 390ක් තිබ්බත් ළමයි අතුලත් කිරීම සඳහා බරපතල තරඟයක් තියෙන්නේ පාසල් 36ක විතර. දැන් මේ 36 ළමයි සංඛ්‍යාව අපි දන්නවා ක්‍රමානුකූල වර්ධනය වෙනවා. ගන්න ප්‍රමාණය පන්තියේ ළමයි සංඛ්‍යාව 40යි කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියලා තිබ්බ සමහර පාසල්වල පන්තියේ ළමයි සංඛ්‍යාව 60 දක්වා 55 දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් ගුරුවරුන්ටත්. ඉතින් මේ රටේ අධ්‍යාපනයේ සමානව යනවා නම් මේව වෙන්න බෑ. ඒක නිසා මේක සම්බන්ධයෙන් විධිමත් නියාමනයක් අවශ්‍යයි. ඒ වගේම අපි දන්නවා පාසල් ළමයි නතුලත් කිරීමේදී චක්‍රලේකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙන කාරණාවක් තමයි ළමයි ඇතුළත් කිරීමේදී කිසිදු ත්‍යාගයක් හෝ මුදලක් ලබා ගන්න බෑ කියන කාරණාව. නමුත් අපි දන්නවා මේ ඇතුළත් කරපු දෙමව්පියන්ගෙන් ඇහුවොත් කොයිතරම් ආධාර අරන් තියෙනවද? සමහර ආදේශ සංගම් පාසල් සංවර්ධන සමිති වලට ආධාර මුවාවෙන් සල්ලි එක්කව කරන්නේ. තමන් බලෙන් දෙනවා වගේ තමයි සල්ලි ගන්නෙ. දැන් විශේෂයෙන්ම අපි දන්නවා පාසලේ account number එක දීලා සල්ලි දාන්න. දැන් සල්ලි දැන් මේ මෙතන කිසි ලියක ඉවිල්ලක් නැහැ. මේ තමන්ගේ කැමැත්තෙන් දාලා තියෙන. සමහර පාසල් ආදිසංග වලට ලක්ෂ ගණන් ළමයි අතුලත්. අපි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වෙලා තියෙන. අපි දන්නවා. දැන් ළමයි අතුලත් කිරීම සම්බන්ධයෙන් අල්ලස්සා විමර්ශන කොමිසමත් දැන් පරීක්ෂණයක් පවත්වනවා. දැන් විශේෂයෙන්ම පෞගිය අවුරුද්දේ ළමයි අතුලත් කිරීම පිළිබඳව කරපු ඒ විගණ කාදිවැද්‍ය පාර්ත්වේද කරපු වාර්තා පදනම් කරගෙන ලංකා ගුරු සම්මේලන 20 වෙනිදා ඒ සඳහා අපි ප්‍රකාශයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ වගේ ළමයි අතුලත් කිරීම පාසල්ල විශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒම ව්‍යාපාර බවට පත් වීම වැරදි. ඒක නිසා මේ වෙලා තියෙන තත්ත්වයක් මේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා නම් අද දවසේ ළමයි අතුලත් කරන්න දෙන්නේ බෞපියන්ට ළමයි අතුලත් බැරි වුණා අතුලත් කරගන්න බැරි වුණා නම් ඔවුන් සඳහා අභියාචනා ඔවුන් ඉදිරිපත් කරන දුක් ගැළවිලි මේ සියල්ල කන් දෙන වැඩපිළිවෙලකුත් අවශ්‍යයි. එහෙම කන් දෙන වැඩපිළිවෙලක් නැහැ. මොකද අපි දන්නවා ලංකාවේ අද දෙමව්පියන්ට දෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි දරුවෙක් පාසලට අතුලත් කර ගැනීම. අද වෙනකම් මේ දරුවෙක් පාසල් අතුලත් කරන්න නිවැරදි ක්‍රමවේදයක් අදා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ අර්බුද ඇවිල්ලා තියෙන්නේ. අපි කියනවා යම් විදියකින් ළමයි අතුලත් කරන්න බැරි වෙච්ච දෙමව්පියන්ට කඩිනම් වැඩපිළිවෙලක් හදන්න කියලා අභියාචනා සහ සෙසු තමන්ට දෙන දුක් ගැනලි ඉදිරිපත් කරන්න. ඒම අවස්ථාවක් ලබා දීලා යන්න කියලා අතුලත් වුණාට පස්සේ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් වහම පියවර ගන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශ වගකීමක් අපි දන්න විදිහට නම් අධ්‍යාපන අමාත්‍යාංශය ලෑස්ති වෙන්නේ හැම වෙලේම මුදල් එකතු කිරීම දිරි ගන්නවන්නේ. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොටත් අපි දන්නවා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන බාලිකා විද්‍යාලවලකට
ළමයෙක්ගෙන් රුපියල් 4500ක් ගන්නවා පාසලේ වර්ණාලේප කරන්න. ඉතින් මෙච්චර සල්ලි කොහොමද දෙන්නේ? පාසලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් රුපියල් කීයක් කරනවද? දෙමාපියන් එක දරන්න පුළුවන්ද? ඒක නිසා ඒ වගේම අපි දන්නවා පාසල්වල විශේෂයෙන් උපකරණ පාසල් උපකරණ වල මිල වැඩි වෙලා තියෙන්නේ. ඒක දරා ගන්න බෑ. සමහර දැන් පාසලේ ළමයින්ට දීලා තියෙන බඩු ලිස්ට් එක ගන්න ගියාම රුපියල් 12000 15000 රෙඩි යනවා ළමයට. ඉතින් මේවා මේවා සාහන මිල දෙන්න වැඩ පිළිලක් අදනවා කිව්වට එහෙම හදලත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ දැන් අද වෙනකොට මේ අර්බුදයේ උස්සන්න වෙලා තියෙන ජනහා සංඛ්‍යා ලේකම දෙපාර්තමේන්තුව කරන ලද නවතම සංඛ්‍යා දත්තා අනුව ළමයින්ගෙන් 154.9ක් පාසල් ළමයින්ගෙන් 154.9ක් මේ තවන්ගේ පාසල් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ කියලා. ඔවුන්ට මේ ආර්ථික අර්බුදයක් එක්ක මේ කවුද කියන්නේ? රාජ්‍යයේ ජනහා සංඛ්‍යා ලේකම දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයට අනුව. වෙන කවුරුත් නෙමෙයි කියන්නේ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වෙනකොට ළමයි බරපතල අර්බුදයක ඉන්නේ. මේ ළමයි බරපතල 159.9ක් ළමයි අර්බුද තමන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අර්බුදයක ඉන්නවායි කියලා මේ ආර්ථික අර්බුදයත් එක්ක ජනහා සංඛ්‍යා ලේකම දෙපාර්තමේන්තුව කියලා දිනනවා නම් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ தත්ත්වේ වතුකරේ ගත්තොත් 155.1ක් දක්වා වැඩි වෙලා තියෙනවා කියන කාරණාවත් මේකේ සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අපි කියනවා ආණ්ඩුවට අධ්‍යාපනයේ වගකීමෙන් පැනලා යන්න එපා. අධ්‍යාපන සම්බන්ධයෙන් වගකීම් සාගත වෙන්න ශ්‍රී ළමයිගේ පෝෂණය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිලක් අවශ්‍යයි. ළමයිගේ පෝෂණය සම්බන්ධයෙන් නිවැරදි වැඩපිළිලක් නැහැ. අද වෙන අදත් දෙන්නේ ළමයිගේ පෝෂණ ව්‍යාපෘතියක් සඳහා එක ළමයකට රුපියල් 85යි ලක්ෂ 11ක් ළමයින්ට එක ළමයකට රුපියල් 85යි දෙන්නේ. මේක ඇද්ද? ඒ 85ත් ආලුයි පරිප්පුයි දෙනවයි කියලා අඩු කරනවා තියෙනවා 160 රුපියල් 8 දක්වා. දැන් මේක වැඩි කරනවා කියනකොට තාම වැඩි කරලත් නැහැ. ලංකාවේ ළමයිගේ පෝෂණයත් බරපතල අර්බුදයක් බවට පත් වෙලා තියෙන ඒකද වාම පිළියම් යොදන්න කියන කාරණාව තමයි අපිට අද දවසේ කියන්න තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුව සූදානම් වෙන්නේ ජනතාවගේ කටවහන්න. දැන් මේ ජනතාවගේ කටවහන නිත් තමයි ගෙනලා දෙන අපි දැක්කා. විශේෂ අපි කියන්න ඕනේ මේ වෙනකොට ඔන්ලයින් පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න ඒ ක්‍රියාත්මක කරන්න කියන නිර්දේශ 31ක් මගහැරලා තමයි ආණ්ඩුව මේක සම්මත කරගත්තේ. එතකොට දැන් මේක සම්මත කරගත්තට පස්සේ දැන් ආණ්ඩුව කියලා පනත සංශෝධනය කරන සූදානම් කියලා. ඒ සූදානම් කියලා කියන්නේ කවුද? විජේදාස රාජපක්ෂ කියන අධිකරණ ඇමතිවරයා. ඉතින් මේ අධිකරණ ඇමතිවරයා පනත සම්මත කරනකොට පාර්ලිමේන්තුවේ හිටියා. ඉතින් ඔවුන් එතකොට කතා කරේ නැහැ. දැන් මේක සම්මත කරගෙන තියෙන්නේ. දැන් සම්මත කරගෙන ලෝකෙට වෙන්නේ කියලා මේක සංශෝධනය කරන්න යන්නේ කියලා. බොරු. මේ ලෑස්ති වෙන්නේ සම්පූර්ණ මර්ධනය සඳහා. ඒ වගේම අපි දන්නවා දැන් ප්‍රතිසස්ත බලද සම්බන්ධේනොත් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ නිගමන දීලා තියෙන්නේ. සමාන කාරණා සම්බන්ධයෙන් ජනමත විචාරයකට යන්න කියලා තියෙනවා. සමාන කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරලා තියෙන සරල බෞද්ධරයකට යන්න කියලා. එතකොට දැන් ඔන්ලයින් බලද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිර්දේශ මගහැරියා වගේ සූදානම් වෙනවත් දන්නේ ආණ්ඩුව ප්‍රතිදස්ස බලනදලත් ඒ කටයුත්ත කරන්න කරලා මේක සම්මත කරගන්න. දැන් තමන්ගේ අතේ පොහොට්ටුවේ ඡන්ද 134ක් තියෙනවා කියලා ජනතාවගේ කටවහන නීති සම්මත කරන ආණ්ඩුව යන්නේ ඒක ජනතාව ඉඩ තියන්නේ නැහැ කියන කාරණාව අපි පැහැදිලිවම කියන්න ඕනේ. දැනටමත් ආණ්ඩුවේ පනත ගෙනලා තියෙන්නේ. ආණ්ඩුව උත්සාහ කරන්නේ සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය හරහා ජනතාව කතා කරන එක නවත්තන්න, අදහස් දක්වන එක නවත්තන්න. මොකද ආණ්ඩුවට මේ රටේ කිසිදු ප්‍රශ්නයක විසඳුමක් නැහැ. ආණ්ඩුව අද කරලා අද දවසෙත් කරමින් යන්නේ ඡන්ද තියන්න නැතුව යන උත්සාහයක තමයි ආණ්ඩුව ඉන්නේ. අපි දැක්කා මාර්තු මාසේ 9 වෙනිදා පළාත් පාලන මැතිවරණ තියන්න තිබ්බා. පළාත් පාලන මැතිවරණ තිබ්බේ නැහැ. පළාත් පාලන මැතිවරණ තරණය කරපු අය ඔක්කොම තරණය කරන්න නාම යෝජනා දීපු අය ඔක්කොම අනාථ වෙලා ඉන්නේ. එතකොට දැන් ඒ වගේම ජනාධිපතිවරණයත් කල් දාන්න උන් කූට සැලස්මක් අදලා තියෙනවා. ඒ සැලස්ම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඡන්ද නොතිය යන්න උත්සාහ කරනවා. ජනමතය පැත්තකට දාලා ජනතාව පීඩාවටපත් කරලා රජයේ දීපල විකුණලා සම්පූර්ණයෙන්ම ජනතාවගේ අදහස් දැක්වීමත් මර්ධනය කරන්න තමයි මේ පනත්තරා ලෑස්ති වෙන්නේ. අපි ඒ කාරණාවට ඉඩ තියන්නේ දැනටමත් අපි ගුරු විදුහල්පති සමිතියටත් අපි අපේ අඳහවදි කරලා තියෙනවා. අපි ක්‍රියාමාර්ග තෝරලා තියෙනවා. අපි ඉදිරියේදීත් අපි රට පුරා දැවැන්ත ක්‍රියාමාර්ග කරන අපිට මේ පනත් මර්ධන අපිට අදාළ නැහැ. අපි පැහැදිලිවම අපේ අදහස් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අද දෙමව්පියන්ට අධ්‍යාපනය ලබන්න බැරි නම් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙන එක වියදමක් නම් ඒක දරාගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි. ඒව වහන්න ඒව කතා කරන්න ඉඩ දෙන්නේ නැත්තම් කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඒක නිසා ආණ්ඩුව සියලු දේවල් පුද්ගලීකරණය කරලා අධ්‍යාපනයත් පුද්ගලීකරණය කරලා
කටත්වාලා යන්න උත්සාහ කරන අපි ඉඩ දෙන්නේ මේ පනත් ගින් ඒ සඳහා ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ කියන කාරණාව අපි අවධාරණය කරනවා මේවා සම්මත වුණා පාර්ලිමේන්තුවෙන් එළියේ අපි ඒකට විරුද්ධව ජනතාව සමග පාරට බෑල අවශ්‍ය උද්ඝෝෂණ සංවිධානය කරනවා කියන කාරණාව මේක අකුල ගන්නකම් අපේ ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණාවත් අපි අවධාරණය කරන්න කැමතියි।